සුබ දවසක් ඔයාලා හැමෝටම sltuty YouTube channel එකට ඔයාලා හැමෝම මදත් සාදරයෙන් පිළිගන්නවා. හොඳයි ඔයාලා දැන්ටමත් දන්නවා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක් ගැනද කියලා. මේක තමයි අන්තර්ජාලයේ මුදල් හොයන්න පුළුවන් සාර්ථක ක්‍රම 10ක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් ඇත්තරම කැමති කාටවත් යටත් වෙන්නේ නැතුව තමන්ටම කියලා දෙයක් පටන් ගන්න. තමන්ටම කියලා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. තමන්ටම කියලා මොකක් හරි කුඩා ජොබ් එකක් වෙයි, ජොබ් ස්කීපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ට් ටයිම් කරන්න පුළුවන්, ජොබ් වෙන්න පුළුවන්. එහෙම කරන්න කැමති කට්ටිය ඉන්නවා. ඉතින් අන්තර්ජාලය භාවිත කරලා කොහොමද මේ දේවල් කරන්නේ කියලා අපි බලමු. මෙතෙන්දි ක්‍රම 10ක් ගැන අපි කතා කරනවා. එතකොට මේක අපි වීඩියෝස් දෙකකින් තමයි ඉදිරිපත් කරන්නේ. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ක්‍රම 5යි, දෙවෙනි වීඩියෝ එකේ ඊළඟ ක්‍රම 5 කතා කරනවා. හොඳයි, දිගටම මේ වීඩියෝස් දෙකම බලන්න අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක විදිහට අන්තර්ජාලය මුදල් හොයන්න අනිවාර්යයෙන් පුළුවන්. අංක 1 ඇඩ්ලික්. එහෙම නැත්නම් PTC සයිට් වලින් මුදල් හොයන ක්‍රමය. PTC කියන්නේ pay to click කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන්වීම බලලා. එහෙම නැත්නම් ඇඩ් ක්ලික් කරලා මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක්. මේක තමයි ඔයාලා අලුතෙන්ම නම් මේ අන්තර්ජාලයේ මුදල් හොයන්න යන්නේ. මේක තමයි බේසික් එක. ඉතින් ඇඩ් ක්ලික් කරලා ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ලොකු ගාණක් එකපාර හොයන්න බෑ. මොකද ඇඩ් ක්ලික් කරලා ඔයාලට හොයන්න පුළුවන් පොඩි ගාණක්. විශේෂයෙන්ම මේ Neobux කියන සයිට් එක මම ඔයාලට අපේ YouTube channel එකේ ඔයාලට බලන්න පුළුවන්. Neobux සයිට් එකෙන් කොහොමද සල්ලි හොයන්නේ, ඒක රෙජිස්ටර් වෙන්නේ කොහොමද, ඒ ඔක්කොම කියලා තියෙනවා. ඒ වගේම මේ වගේ PTC සයිට් 500 ලෙජිට් සයිට් 500 කොහොමද හොයාගන්නේ කියලාත් අපි වීඩියෝ එකක් දාලා තිනවා. ඒ වීඩියෝස් දෙකම ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම Neobux වලින් ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන්. ඒව ගැන අපි සඳහන් කරලා තිනවා අපේ ඔන්ලයින් මනි ටිප්ස් කියන ප්ලේලිස්ට් එකේ. ඔයාලට මේස් ටිකම බලන්න පුළුවන්. අංක 2 මිනි ජොබ්ස්. මිනි ජොබ්ස් කරලත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. මේක අර ඇඩ් ක්ලික් කරනට වඩා ටිකක් ඇඩ්වාන්ස් ක්‍රමයක්. ඒ වගේම ඇඩ් ක්ලික් කරලා හොයන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඔයාලට මිනි ජොබ්ස් කරලා හොයන්න පුළුවන්. මේකටත් ලොකු මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මිනි ජොබ්ස් කරලා සල්ලි හොයන්න. ඉතින් සයිට් දෙකක් ගැන මතක් කරන්න කැමති Microworkers වගේම Picoworkers. මේ සයිට් දෙකෙන්ම ඔයාලට මිනි ජොබ්ස් කරලා, පොඩි පොඩි ජොබ්ස් කරලා සල්ලි හොයන්න පුළුවන්. එතකොට ප්‍රශ්න තමයි මොනවද මේ ඔයාලට කරන්න තියෙන ජොබ්ස් කියලා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම මේ සයිට් දෙක ගැනම මීට කලින් කතා කරලා තිනවා අපේ channel එකේ. මේ සයිට් වල register වෙන්නේ කොහොමද, ඒ වගේම ජොබ් එකක් කරන්නේ කොහොමද කියන දේවල් පැහැදිලිව එකින් එක මම videos දාලා තිනවා. ඒ ඔක්කොම බලන්න. ඊළඟට කියන්න ඕනේ Microworkers වලින් මම පළවෙනි ඩොලර් 10 withdraw කරපු හැටිත් මම video එක දාලා තිනවා. ඒ ඔක්කොම බලන්න ඔයාලා පැහැදිලිව. එතකොට ඔයාලට මේකට අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කරන්න තියෙන සාරාංශයක් විදිහට කිව්වොත් මේ මිනි ජොබ්ස් කියලා ඔයාලට හම්බෙන්නේ එක්කෝ YouTube channel එක subscribe කරන්න. එහෙම නැත්නම් මොකක් හරි account එකක් ඔයාලා create කරන්න කියනවා, ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් survey එකක් fill කරන්න. එහෙම නැත්නම් මොකක් හරි post එකකට comment එකක් දාන්න. මෙන්න මේවා දානමට ඔයාලට මුදල් ගෙවීමක් කරනවා ඒගොල්ලෝ. මෙන්න මේ දේ තමයි මේ මිනි ජොබ්ස් වලදී වෙන්නේ. හොඳයි, අපි ඊළඟ ක්‍රමයට යමු. අංක 3 තමයි ෆොටෝ සෙල්. ෆොටෝ සෙල් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන්ොත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා අපේ channel එකේ, sltuty channel එකේ බලන්න පුළුවන් වීඩියෝ එක. මම එක ෆොටෝ එකක් සෙල් කරලා රුපියල් 1855.08ක්. මොකද ඒක ඩොලර්ස් වලින් යලක් පේ කරන්නේ, මේක රුපියල් වලට කන්වර්ට් කරපුවාම ආව ගාණ මේ තියෙන්නේ 1855.08ක් 0.8ක් මේ හෙව්වා. ෆොටෝ එකක් සෙල් කරලා. ඉතින් මේක ඇත්තටම හොඳ සාර්ථක ක්‍රමයක්, හොඳ පැසිව් ඉන්කම් එකක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් ඔයාලා අනිවාර්යයෙන්ම ෆොටෝස් ගන්නවා, හොඳ ලස්සන ලොකේෂන් එකක් දැක්කහම ෆොටෝ එකක් කැප්චර් කරනවා. ඉතින් මේ කැප්චර් කරන ෆොටෝස් ගොඩක් කට්ටිය හැමෝම වගේ දාන FB එකේ. හැබැයි FB එකේ දැම්ම කියලා අපිට එකෙන් ඉන්කම් එකක් එන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ සයිට් එක දැමුත්, විශේෂයෙන්ම Dreams Time කියන සයිට් එක. ඒ Dreams Time කියන සයිට් එක ගැන තමයි මම account එක හදලා තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නලා තියෙන්නේ Dreams Time කියන සයිට් එක හරහා මුදල් හොයන හැටි. ඒක බලන්න. එතකොට මේ වගේ සයිට් එක ඔයාලට ෆොටෝ, ඔයාලා දාන ෆොටෝස් අප්ලෝඩ් කරලා, මොකද ඒ සයිට් එක හරහාම මේ ෆොටෝස් ඊට පස්සේ යාලා ප්‍රොමෝට් කරනවා. අපිට කරන්න දෙයක් නැහැ.
එයාලම තමයි ඒක ප්‍රොමෝට් කරනවා ඊට පස්සේ සෙල් වෙනවා ඔටෝම සෙල් වුණාට පස්සේ අපිට අපේ account එකට සල්ලි එනවා එන්නේ ඒ වගේ සිස්ටම් එකක් තමයි මෙතන තියෙන්නේ ඉතින් dreams time වලට අමතරව shutter shock කියලා site එකක් තියෙනවා ඊට වඩා මේ dreams time site එක පහසුයි ඒ නිසා තමයි මම ඒ site එකේ වැඩ කරන්න තෝරගත්තේ ඉතින් හොඳ ක්‍රමයක් මේ ෆොටෝ සෙල් කරලා passive income එකක් තමයි මේකෙදි ගන්න පුළුවන් මොකද ඔයාලට තියෙන්නේ photos ටික upload කරලා බලන් ඉන්න විතරයි ඔටෝම එතකොට ඒක කෝඩ් ඔටෝම ප්‍රොමෝට් වෙලා කවුරු හරි මිලදී ගත්තොත් ඒ ෆොටෝ එකක් සල්ලි දීලා ඔයාලට අදාළ මුදල ලැබෙනවා හොඳයි අංක 4 ෆ්‍රීලැන්සින් ඉතින් ෆ්‍රීලැන්සින් කියන්නේ මෙන්න මෙතනට යනකොට යම් කිසි දැනුමක් ඔයාලට අවශ්‍ය වෙනවා ෆ්‍රීලැන්සින් කියන්නේ ඇක්ටිව් ඉන්කම් සෝස් එකක් ඒ කියන්නේ ඔයාට කස්ටමර් එක ගනුදෙනු කරන්න වෙනවා ඔන්ලයින් එක චැටින් සිස්ටම් එකක් වෙන්න පුළුවන් චැට් කරලා කස්ටමර් එක අදහස් හුවමාරු කරගන්න වෙනවා ඉතින් ගොඩක් වෙලාවට දැන් ෆ්‍රීලැන්සින් වගේ ක්‍රමයකට යනවනම් කිසියම් මට්ටමක ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා ඉතින් මේ ප්‍රධාන වශයෙන් ජනප්‍රියම ෆ්‍රීලැන්සින් සයිට් තුනක් තමයි මේ වලට පේන්නේ Upwork Freelancer ඒ වගේම Fiverr ඉතින් මේ platform සරහා මුදල් හොයන්න පුළුවන් පහසුවෙන්ම විශේෂයෙන්ම ඔයාලට තියෙන වාගේ skills ටික develop කරගන්න දැන් ගොඩක් වෙලාවට ගෙදර නම් ඉන්නේ කො ෆ්‍රී ටයිම් එක හම්බුනහම ඔයාලට පුළුවන් පොඩ්ඩක් මේවා search කරලා skill ටික develop කරගන්න විශේෂයෙන්ම graphic design පැත්ත ඕන තරම් YouTube videos තියෙනවා Photoshop ගැන Premiere Pro ගැන මේ වගේ videos තියෙනවා බලලා ඔයාලට පුළුවන් පොඩ්ඩක් skill ටික develop කරගෙන මෙන්න මේ site වල පොඩක් වැඩ කරන්න පුළුවන් විශේෂයෙන්ම graphic design වලට ගොඩක් ඉහළ demand එකක් තියෙනවා ඒ වගේම data entry jobs උනත් ඔයාලට මේ site හරහා කරලා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් අර ad click කරනවා mini jobs කරනවා වගේ නෙමෙයි මෙන්න මේ site වල වැඩ කරපුවාම එකපාර විශාල මුදලක් හොයන්න පුළුවන් ඒ වගේම මේ වන විටත් ලංකාවේ Fiverr වල වැඩ කරන කට්ටිය ඉන්නවා මාසිකට ලක්ෂයකට වඩා ආදායම් හොයන කට්ටිය ලංකාව තුල ඉන්නවා මේ Fiverr හරහා freelancer හරහා ඒ වගේම Upwork හරහා හොඳයි අංක 5 ගැන කතා කරමු YouTube Daily Motion කියන සයිට් ගැන. ඉතින් මේක ඇවිල්ලා අංක 5 ගැන ඇත්තම content creator කෙනෙක් විදිහට ඔයාලට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. Online content creator කෙනෙක්. මොකක්ද මේ content creator කියන්නේ? දැන් ගොඩක් කට්ටිය කතා කරන්නේ YouTuber කෙනෙක් කියලා. මොකද YouTube කියන platform එක තමයි ඇත්තම ලෝකේ පුරාම මේ වෙනකොට famous වෙලා තියෙන්නේ. ලෝකේ වගේම ලංකාවෙත් famousම platform එක තමයි YouTube කියන social media platform එක. එතකොට content creator කෙනෙක් විදිහට ඔයාලට වැඩ කරන්න පුළුවන් කියන්නේ ඔයාලට videos හදලා හොඳ videos අර්ථයක් ඇති ඒ වගේම කෙනෙක්ට තවත් කෙනෙක්ට ඒ video එකකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් videos තමයි හොඳ content එකක් කියලා කියන්නේ අන්න ඒ වගේ videos ඔයාලට පුළුවන් YouTube එකට upload කරන්න ඉතින් එහෙම YouTube channel එකක් හදලා එහෙම upload කරලා ඒ YouTube channel එක monetize කරලා පස්සේ එතනින් එහාට ඔයාට income එකක් ලැබෙනවා ඉතින් ගොඩක් දෙනෙක් YouTube කතා කරාට YouTube වගේම තියෙන තවත් platform එකක් තමයි Daily Motion කියන්නේ. මේ Daily Motion platform එක ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒක හේතුව විදිහට YouTube එක ගොඩක් famous වෙලා තිනවා. ඒක ගොඩක් trending වෙලා තියෙන නිසාම Daily Motion එක ගැන කතා කරනවා අඩු වෙලා තිනවා. ඉතින් Daily Motion කියන්නේ YouTube වගේම platform එකක්. Daily Motion එකේ හැබැයි YouTube තරම්ම subscribers ලා watch hours ඕනෙ වෙන්නේ නැහැ ඒක monetize කරගන්න ඒක පහසුවෙන් monetize කරගන්න පුළුවන් හැබැයි daily motion එකේ ඉන්න ප්‍රමාණය ලංකාවේ පිරිස අඩුයි daily motion එකේ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා නමුත් මේ වෙනකොට daily motion එකේ ඉන්න ලංකාවේ channel ප්‍රමාණය අඩුයි ඉතින් හොඳ chance එකක් ඔයාලට තියෙනවා ඔයාලා අලුතෙන් channel එකක් create කරනවා ඔයාලට පුළුවන් daily motion එකේ channel එකක් create කරන්න එතකොට මොකද ඉදිරියට සමහරට daily motion එකට මිනිස්සු යන්න පුළුවන් මිනිස්සු channel හදන්න පුළුවන් ඒ නිසා දැන් ඉඳන් ඔයාලා පටන් ගත්තොත් හොඳ demand එකක් හැදේ අනාගතයේදී ඔයගේ channel එකට daily motion හරහා හොඳයි මේ ක්‍රම පහ ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරා මම හිතනවා ඔයාලට ලොකු idea එකක් එන්නේ නැති කියලා ඒ වගේම ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරන ඊළඟ ක්‍රම පහ එකක් ගොඩක් වැදගත් වෙයි ඔයාලට product selling පැත්ත ගැන ප්‍රොඩක්ට් සෙල් කරලා කොහොමද ලංකාවේ වගේම ලෝකයටත් ප්‍රොඩක්ට් සෙල් කරලා සල්ලි හොයන්නේ කොහොමද කියලා තමයි ඊළඟ ක්‍රම පහ යටතේ අපි කතා කරන්නේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මතක තියාගන්න කතා කරන්න වැදගත් දෙයක් තමයි දැන් මේ කරන තියෙන ක්‍රම ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම ගැන කතා කරද්දී මේක ඇත්තටම විශාල ඒරියා එකක්. ගොඩාක් ක්‍රම තියෙනවා.
ඉතින් ඒ නිසා ඔයාලට තියෙන්නේ ඔයාලට මැච් වෙන ක්‍රමය එක එක්කිනාට මැච් වෙන ක්‍රමය වෙනස්නේ. දැන් මම ඇත්තටම මේ වෙනකම් මම මේ කියපු ක්‍රම පහම මම try කරලා තියෙනවා. ඒ ක්‍රම පහ හරහාම මම යම් කිසි මුදලක් හොයලා තියෙනවා. ඉතින් ඔයාලා try කරන්න එක්කෝ ක්‍රම පහම කරන්න ඕනේ නැහැ ඔයාලා. ඔයාලට එක්කෝ ක්‍රම පහම කරලා ඔයාලට set වෙන එක අල්ලගන්න. ඔයාලට set වෙන්නේ මොකද්ද? අන්න ඒක අල්ලගෙන ඒක හරහා තව ටිකක් develop කරන්න බලන්න. මෙන්න දැන් උදාහරණයක් විදිහට ඔයාට graphic design නම් පුළුවන්. Graphic design වලට වහන 5 set කරනවා නම් 5. 5 වලින් කොහමද තව තව develop වෙන්නේ කියලා අන්න ඒ වගේ දිගට යන්න බලන්න. එක වෙබ්සයිට් එකක් වාගෙම කියලා වෙබ්සයිට් එකක් නිර්මාණය කරගෙන ඔයාලට පුළුවන් ඊට පස්සේ graphic design කරන්න. මුලින්ම 5 එකෙන් පටන් ගන්නවා වැඩේ කරන්න. ඊට පස්සේ customer base එකක් හැදෙද්දී ඔයාලට පුළුවන් ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් අරන් හදාගෙන වැඩ පටන් ගන්න. ඉතින් එහෙම කරන කට්ටිය ඕන තරම් ඉන්නවා මම දන්න. ඉතින් එහෙම ඔයාලා හරියටම ටාගට් කරලා වැඩ කරන්න. ඒ වගේම ගොඩක් කට්ටිය කරන දේ තමයි channel එකක් හදනවා, YouTube channel එකක් හදනවා. හැබැයි අතරමඟ නවත්තනවා. මොකද මේක කෙලින්ම ඔයාලා සල්ලි බලාගෙනම නම් මේ YouTube channel එක හදන්නේ. එතන එහාට ගමනක් නැහැ ඇත්තටම. මොකද YouTube channel එක හැදුවා කියලා වට සල්ලි හම්බෙන්නේ නැහැ. හදලා subscribe 1000ක් පොච්චවස් 4000ක් මෙව ගන්න ඕනේ. ඉතින් ඔයාලා මේක ආසාවෙන් කරොත් තමයි හොඳ YouTube content creator කෙනෙක් විදිහට ආසාවෙන් කරොත් තමයි ඔයාට මේක monetize කරලා දිව ගමනකට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යන්න, කරන දේ හරියට කැපවීමෙන් කරන්න අනිවාර්යයෙන් වරදින්නේ නැහැ. පල්ලෙහායි මතකයතුව comment කරන්න ඔයාලා සමහරට දැනට මේ දේවල් කරගෙන යනවා ඇති. එහෙම නැත්නම් කරගෙන යනකොට මොන හරි stuck වෙච්ච තැන් ඔයාලට ඇති, තේරෙන්නේ නැති තැන් ඇති. ඒ හැමදේම comment කරන්න. ඒ වගේම මීට වඩා වෙනත් ක්‍රමයක් ඔයාලා සමහරට මුදල් හොයන්න දැනට වෙනත් අලුත් platform එකක් වෙන්න පුළුවන් කරගෙන යනවා ඇති. ඒව ගැනත් පල්ලෙහායි comment කරන්න, අනිත් කට්ටියත් දැනගන්න එක වටිනවා. එනිසා ඒවත් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා හැමෝගෙම ඩිස්කෂන් ප්ලට්ෆෝම් එක කරගන්න මේ අපේ වීඩියෝ එක යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එක. ඔයාලා අතරත් ඔයාලට පුළුවන් ඩිස්කස් කරගන්න, අදහස් හුවමාරු කරගන්න. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහායි කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් අනුව තමයි අපි ඊළඟ වීඩියෝස් දාන්නේ. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම bell icon එක click කරලා subscribe කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.